අද දෙවනිද කියපුග මතක් වෙන්න්නවන දසක් තමයි. මොකද ලෝක තෙද්බිම් දින ඒදන දවස අද දවස. විශෂෙන් මේක ඉතිහාස ගත වෙනවා එදා සමසය ඇැත්ත එක වස්රේදි තමයි ඉරානයේදී ඉරාණේ රැම්සා නගරයේදි. ප්‍රථම වට ලෝක තෙද්බිම් සංක්ෂණය සඳහා එක් ජාතිීන්ගේ සමුළුවක් සංවිධානය වුණේ. යනුව හැම වසරකම මේ ජාතතියන්තර තෙද්බිම් දිනේ ප්‍රකාශයට පත්කරා ලංකාව තෙබිම් දර්ශක වැදගත්ස්ථානයක් නියෝජන කර මොකද අන්ර්ජාති රැම් ස තෙදබ. හයක් ලංකාපි ප්‍රකාශයට පත් කල තිබෙනවා. ඒහින්ද විශේෂෙන්ම අයිට අද දව විශේෂ දවක් එද්බිම් දිනත් එක් මිනිසාහ සබ හමද සත් එේබිම් ක්‍රියාකාරකම් කියෙන තේවා ඇතේ අද පත්තර අපේගම් පරි ශ්‍රේද පරිස ධිකාය ව ජීවි සන් ක්ෂ පාර්ත්මේතු ශේෂවදසටහන ්‍රාත්ම කරන කියල සඳහන් කරන. ඒේ කෙේ දත් මේ අතරතුර මතක් කරන්නව වන කාරණ ගන්නාව තිබෙනෝ මොකද තෙද්බින් සරක්ෂණය සඳහ ජනතාවගේ අවධානය දිනාගැනීම තමයි මික අවධානය යොමු කරගීම තමයි. තාවලාති ෙන්නේ වැඩි අවධනයයක්ක මුලාතිබෙන්නේ. හැම වසරකම ලක තෙද්බම් දින ප්‍රශයට පත් කරනවත් එක්කම බලාපොත්තු න්නේ මේ තෙද්බිම් බලතින වැදගත්ම ඒගේ මයි ලංකා ගත්තොත් ලංකායිේ ෙදබම් තිබන ප්‍රදශ ඒගේ මිනිස් ක්‍රියාකාරකමක් ශේෂ ආක්‍රම ලක්වීමමත් එක්ක ඇතිවන තත්වයන් මින් අනතුරුව මම පුට දක්වන්නේ අදවසේ මේ කෝළම්බ. අනතුරේ කියලා වාර්තාාවන සිරස්සාලයක් ඒ කොළඹති ශ්‍රික්කයේ පැවතිච්ච මේ තෙත්බිම් හෙක්ටර් හදලින් සයදා සයසියෙන් මේ වනට ඉතුර වෙලාති බන්නේ හෙත්බීමම් හෙක්ටර් දදාහකට අසන ප්‍රමාණයක් කියල හෙළ වෙලා බෙනවා වසර සීක ාසන කාලයක්තිස සිදු කල ඉඩම් ගොඩ කිරම් බලින්ම විශය සිද වෙලා බෙනවා වසර දහයක පමණ කාලයක් තුළ මේ හාිය දෙගුණ වෙලා පහුගේ කාලවල වාර්තා වෙලා බෙනවා. මේ තත්වත් එක් විශේෂම්ම කොළොඹ ජලගලීින්ම්පාලනයට ජය විධත්ව ැකගන්න පරිසේ සතුල බව රැගන්න. මේ තෙබබී වල න හැකි ිලන පරිසර වේදී කොතරම් දැනුවත්රත් නාගරිකව ප ති වි ගො ග ම තු ොඩ ්‍ර ධික පරිසේ නුසුම පාලනීමට වැදගත්තනමේ පෙනහලුුවගේ වැදගත් එෙ බිම් ටික සංරක්ෂණය කරගන්න පොළල් වැඩ පි ලක්ශ යන කයි මතක් කරන්න වෙන්න අ ර ක් ම ප ද ය ග පනවාේ ෙදබිම් වට මොක හ . නතාවට එන්න බැරි වෙන්න, නමුත් ඒකත් සමහර වෙලාාවට වාර්තාක ද ුර ප ගට ක ට ඇතු කෝට බත්තර මුල්ලින් ප්‍රදේශයඇත කොර ඉඩම්ද අවසර ගොඩකිරීමට ලක්නෝ කෙලා තිංයි ඒ ස්ථාන ොම ලස්සනට තියාගන්න පරිස්සමට තියාගන්න ලස්සන කරන්න. සතුන්ට අවස්සාාවක් දන කියරනකම අපට කියන්න තියන්නේෙති එඒනෙන් උනන්ද දක්වම එලබෙන වසරවක්ත් දැන්ම අමතක උනානන් කෙරු නත්තන්දේව. ෑස් කාන්දීමක් සඳහා පරීක්ෂා කරන විට සීල්ලි කඩන්නට පෙර. සබන්වතුර ස්ප්‍රේ කරන්න. තවද නිවසේදී කෑස්ලිබේ නොබ්ෙක. ඕෆස්කර රෙගියලේටරේ හොඳින් සවිකර ඔන්නකේද තිබිය යුතුයි. දැන් රගියලේට්‍රයට සහ හෝස් බටියට සබන්වතුරු හොඳින් ස්ප්‍රේ කරන්න. ලේක් නැති බව හඳුනාගන්න අපි දැනුවත්වමෝ.